සුද්ද කුරවානෙන් කොහරි සඳහන් වෙලා තියෙනවාද මේ සුයිසයිඩ් ගැන? ඇත්තෙන්ම ඉස්ලාමය දිහා බැලුවොත් අපි කියන්නේ ඉස්ලාමය සාමය සමාදානය සෞභාග්‍ය පිළිබඳව කතා කරන ආගමක් ගැන. කුරාණයේ පස්වෙනි පරිච්ඡේදයේ තිස් දෙවැනි වාක්‍යයේ පැහැදිලිම දෙවියන් වහන්සේ අල්ලාහ් සඳහන් කරලා තියෙනවා, එක පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුව නිකරුණේ ඝාතනය කිරීම මුළුමහත් මිනිස් සමූහයාම ඝාතනය කරනවා හා සමානයි. ඒ වගේම කෙනෙකු තවත් කෙනෙකුව ආරක්ෂා කිරීම, ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම මුළුමහත් මිනිස් සංහතියම ආරක්ෂා කළා හා සමානයි. ඉස්ලාමය තවත් ජීවිතයක් ආරක්ෂා කරන්න කියනවා මිස කවදාවත් එක ජීවිතයක් ඝාතනය කරන්න කියලා කොහෙත්ම කියලම නැහැ, නිසි කාරණාවක් නැතුව. එහිඳ කොහෙත්ම සියදිවි නසා ගැනීම පිළිබඳව තවත් පැහැදිලිව කියනවා නම් නබිතුමාණන් එක අවස්ථාවක කිව්වා, එක යකඩ කැබැල්ලකින් යම්කිසි කෙනෙක් තමාව ඝාතනය කරගන්නවා නම්, තමාව මිනිමරා ගන්නවද, ඔහු නිරාගත වේවි. ඒ විතරක් නෙමෙයි, ඔහු නිරාගත වූවාට පසු සදාකාලීන ජීවිතේ එම තමාගේ සියදිවි නසා ගන්නා අවස්ථාවේදී සිදුවුන වේදනාව ඔහුට සදාකාලීන ජීවිතින් ඉස්ලාමයට අනුව සියදිවි නැසීම, මේකත් මහා පාපයක්. දැන් අපි සංක්ෂිප්තයක් හැටියට බැලුවා නම් කුරාණයේ කියලා තියෙන්නේ මිනිසුන්ව ජීවත් වෙන්න සලස්වන්න, ඝාතනය කරන්න නෙමෙයි. නබිතුමාණන්ගේ ප්‍රඥාප්තිය, ඒ වගේම දෙවන පාලකයාගේ ප්‍රඥාප්තිය කියන්නේ කතෝලිකයන්ගේ පල්ලි, ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ කුරුසයන් ආරක්ෂා කරන්න, ඒ වගේම සියදිවි නසා ගැනීම පිළිබඳව පැහැදිලිවම ඉස්ලාමය තානම් කරලා තියෙනවා. දැන් මේ මෑතකදී සිදුවන සිදුවිල්ල පිළිබඳව දැන් මං කියලා තමයි ඕගලන් තේරුම් ගන්න ඕනේ කියන කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සියලුම දේවල් වෙලා තියෙන්නේ ඉස්ලාමයට පටහැනිව. ඒකින්ද තමයි සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමය පැහැදිලිම කියා සිටින්නේ, මොවුන් අපගේ කට්ටිය නොවේ, මොවුන්ගේ මලසිරුරු අපි බාර ගන්න සූදානම් නැහැ කියලා. ජිහාද් සංවිධානය සම්බන්ධව යම් ආගමික ඉගැන්වීමක් තියෙනවා. ඇත්තෙන්ම ජිහාද් කියලා කියන වෙලාවේ අපි හොඳින්ම තේරුම් ගන්න ඕනේ ජිහාද් කියන වචනේ භාෂාමය අර්ථය ප්‍රාඥය, උත්සාහ කිරීම. ජිහාද් කියන වෙලාවේ මෙතන ජිහාද් අපිට කොටස් පහකට බෙදන්න පුළුවන්. එක පුද්ගලයෙක් තමාගේ චෛතසිකයත් එක්ක කරන ජිහාදය. දෙවෙනුව ඔහු පෑනෙන් කරන ජිහාදය, උත්සාහය. චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය කියලා කියන්නේ එක පුද්ගලයෙකුගේ මනස තුළ වැරදි හැඟීම් ඇති වෙන්න පුළුවන්, උඩඟුකම ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තවත් පුද්ගලයෙකු ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. මේ චෛතසිකයත් එක්ක කරන අරගලයට ජිහාද් කියලා තමයි කියන්නේ. ඒ වගේම පෑනෙන් කරන ජිහාද්, පෑනෙන් කරන ජිහාද් කියලා කියන්නේ ඇත්තෙන්ම විරුද්ධවාදීන්ට විරුද්ධව ලිඛිතව ලියන්නා වූ උත්සාහය, මේකට ජිහාද් කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි ශරීරයෙන් කරන්නා වූ ජිහාදය තමාගේ ආගමික වතාවන්, මුස්ලිම් වරුන් හැටියට අපි දවසකට පස් වේලාවක් ආගමිතු කරනවා, උපවාසශීලීව රකිනවා, ඒ වගේම හජ් වන්දනාවල් වලට යනවා. මේකත් එක්තරා අන්දමකින් ආගමේ ජිහාද් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි ඉස්ලාමයේ ජිහාද් කියලා කියන අන්තිම කොටස තමයි කඩුවෙන් කරන්නා වූ ජිහාදය. මේ කඩුවෙන් කරන්නා වූ ජිහාදයේ අර්ථය නිකරුණේ ගිහිල්ලා මිනිස්සු මරණ එක නෙමෙයි. මේ ලෝකයේ තිබෙන්නා වූ වැරදි අදහස්, වැරදි මතයන්, නැත්තම් සිදුවෙන්නා වූ අපරාධ, හානි, මේවා වලට විරුද්ධව අවශ්‍ය අවස්ථාවේදී අපි එක කඩුවක්, ඇත්තෙන්ම දැන් කිව්වනම් ඩිෆෙන්ස් එකක් මේ රටේ තියලා තියෙන්නේ මොකටද? ඒකත් ඉස්ලාමීය බැල්මෙන් බැලුව කල ජිහාදයක් තමයි. මේ සමස්ත ලංකා ජමීතුල්ලා උලමා සංවිධානයේ මතය, එහෙම නැත්නම් සමස්ත ලෝක වර්ල්ඩ් එකේ තියෙන මුස්ලිම් අයගේ ජිහාදය පිළිබඳ මතය. ඇත්තෙන්ම මුල් ලෝකයේම තියෙන ජිහාදය පිළිබඳව තියෙන මතයයි මේකේ තියෙන මතයයි එකම මතය. හැබැයි මෙතන අපි අමතක කරන්න හොඳ නැහැ, ලෝකය කියලා කියන වෙලාවේ සමහර ජනතාවගේ චින්තනයන් වල වෙනස් වීම තියෙන්න පුළුවන්. ඔවුන් සමහර කුරාන් වැකි, නැත්නම් සමහර නබිතුමාණන්ගේ ඉගැන්වීම් එම සන්දර්භයට විරුද්ධව, අපි කියන්නේ බාහිර එම වැකිය විතරක් තේරුම් ගන්න උත්සාහ කරනවා එම සන්දර්භයට විරුද්ධව. කුරාණයේ අවස්ථාවක දෙවියන් වහන්සේ කියලා තියෙනවා, දුටු තැන මරා දමව, ප්‍රතික්ෂේපකයින්ව දුටු තැන මරා දමව. දැන් මේක සන්දර්භයෙන් පිටගත්තනම් මම ඔයාව දැන් දැක්කේ හින්දා, ඔබ මුස්ලිම්වරයෙක් නොවන හින්දා ඔයාවත් මරන්න ඕනේ කියන ඒ අදහස ගන්න එක කොහෙත්ම අපිට හරි කියලා කියන්න බෑ. මේක වැරදි. මේක යුද්ධ පිටියේදී මුස්ලිම්වරුන්ව ඝාතනය කරන වෙලාවේ දෙවියන් වහන්සේ පහල කරපු වැකියක් තමයි, මොවුන්ව දැන් දුටු තැන මරා දමව. මේක විරුද්ධවාදීන්ට කියපු
දැන් සන්දර්පෙන් පිට අපි මේ කුරාන් වැකිය ගත්තා නම් මටයි ඔයාටයි මේ වගේ එක සංවාදයක වුණත් යෙදෙන්න බෑ. ඒකෙන්ද තමයි අපි දැන් පැහැදිලිවම කියන්න කැමති සමහර ජනතාවගේ චින්තනය. ඇත්තෙන්ම කිව්වොත් මෙම අමනුෂ්‍ය සිද්ධියට කාරණාව කුරාණයේ හරියට තේරුම් නොගැනීම. ඒකෙන්ද තමයි මුස්ලිම් වරුන් හැරෙන්න වෙන කවුරුත් මේ ලෝකේ ජීවත් වෙන්න හොඳ නෑ කියන මතයක ඉන්නත් පුළුවන්. මේ වැරදි චින්තනය තියෙන්න පුළුවන්. ඒකෙන්ද තමයි ISIS වලට විරුද්ධව අපි මුළු ලෝකයම ISIS වලට විරුද්ධව කතා කරන්න ප්‍රකාශනයක් ඉටු කරන්න ඉස්සෙල්ලා ප්‍රකාශනයක් දෙන්න ඉස්සෙල්ලා සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමය තමයි මුළු ලෝකයටම කිව්වේ මොවුන් මුස්ලිම් වරුන් නොවේයි, මොවුන් ත්‍රස්තවාදීන්, මොවුන් අන්තවාදීන්, මොවුන්ගේ චින්තනයන් ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි කියලා කිව්වේ. මොවුනු කියන්නේ ජිහාද් කියලා තමයි. හැබැයි අපි කියපු මෙම ලෝකයේ ඉන්න වැඩි වශයෙන් ඔලමාවරු නැත්තම් මුස්ලිම් ප්‍රජාවේ විද්වතුන්ගේ චින්තනයට පටහැනි චින්තනයක් තමයි මතයක් තමයි මොවුන්ට තියෙන්නේ කියන එක අපි පැහැදිලිවම ප්‍රකාශය කරලා තියෙනවා. ලංකාවේ ඇත්තෙන්ම බොහොමයක් කුරාන් පරිවර්තනයන් තිබ්බා. මේ පරිවර්තනයන් ආවට පස්සේ ඇත්තෙන්ම ලංකාවේ අපිට තිබුණු ප්‍රශ්නය දෙගුණ වුණා. ඇයි කිව්වොත් කුරාණයේ ඒ අරාබි භාෂාවෙන් තිබෙන කුරාණයට පරිවර්තනය විතරක් කිරීම මේක තමයි අපේ ප්‍රශ්නයට මූල කාරණාව. ඒකුවොත් මේ කුරාන් වැකිය කොයි සන්දර්භයේද පහළ වුණේ කියන හරි විස්තර ජනතාවට ගියේ නැහැ. ඔබතුමා අහන්න ප්‍රශ්නේ කොහෙත්ම වැරදි නැහැ. ඒකුවොත් අපේ ලංකාවේ ඉන්න ආරක්ෂක අමාත්‍යංශයෙන් මුස්ලිම් කල්චරල් ඇෆෙයර්ස්, ඒ කියන්නේ මුස්ලිම් සංස්කෘතික හා ආගමික දෙපාර්තමේන්තුවෙන් අපිට එක ලියුමක් ආවා. මුස්ලිම් විද්වතුන්ට ඒ ලියුමේ මොකක්ද අහලා තියෙන්නේ කිව්වොත් අපේ ඩිෆෙන්ස් එකෙන්ම කුරාන් වැකි 20ක් නැත්නම් කුරාන් වැකි 30ක් ඔවුන් ගෙනපෙන්වලා උපුටා පෙන්වලා මෙම කුරාන් වැකියේ පරිවර්තනය දිහා බලන වෙලාවේ මේ ලංකාවේ ලොකු බීතිකාවක් ඇති වෙලා තියෙනවා. ලංකාවේ පොදු ජනතාවට විතරක් නෙමෙයි අපේ ලංකාවේ ඉන්න ආරක්ෂක අමාත්‍යංශයටත් ලොකු තර්ජනයක් දැන් මේ කුරාන් වැකි වලට. හරි විස්තර කුමක්ද? ඒකෙහිඳ තමයි ලංකාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන් හැටියට අපි මේ වගේ අර්ථකථනයක් අර්ථ සංග්‍රහයක් අපි නිකුත් කළා. මම වගකීමෙන් යුතුව කියන්න සූදානම් ඕගලන් කියන ඕනෙම ජිහාද් ආයතයක් ඕගලන්ට සැකයක් බියක් නැත්තම් බීතිකාවක් ඇති කරන ඕනෑම කුරාන් වැකියකට මෙම අර්ථ සංග්‍රහය දිහා ඕගලන් බැලුවා නම් ඒ සන්දර්භය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දීලා තියෙනවා. So we were compelled to prepare this because a wrong ideology within the non-Muslim community have taken place due to different kind of translations. So this is not only translation, this is actually an interpretation or exegesis for the Quran. Meya parivartanayak neme meya artha sangrahaya. Meka palleha oganta balanna puluwam me arabi bhashawen thibenna o Quraniyata metana api parivartanaya දාලා ඒකට පස්සේ පල්ලහෙන් මේ ෆුට්නෝස් පාද සටහන් අපි දීලා තිනවා. මේ හැම කුරාන් වැකියකටම අවශ්‍ය ස්ථානවල වල ඒහා සම්බන්ධ සන්දර්භය මේ යුදමය අවස්ථාවල් වලදී අපගේ මෙජොරිටි සහෝදරයන්ට තිබෙනා මේ බීතිකාව නැති කිරීම සඳහා තමයි මෙය වගකිව යුතු මෙම සංවිධානීය මාර්ගයෙන් මේගොල්ලෝ සූදානම්. මෙතනදී මේ ප්‍රශ්නය බෞද්ධ නැත්නම් කිතුනු නැත්නම් Hindu ජනතාවට ඇති වෙන්නේ ඉස්සල්ලා මේ සභාවේ වගකීම යුතු එක පුද්ගලයෙක් හැටියට මේ ප්‍රශ්නය අපිටත් ඇති වුණා. මේ ප්‍රශ්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් වරුන්ට නෙමෙයි. මේ ප්‍රශ්නය ජාත්‍යන්තර මට්ටමින් ඉන්න මුස්ලිම් හැම ආගමික නායකයෙක්ටම ඇති වුණා. මේ ලෝකේ ඇති වෙලා තියෙන මේ ත්‍රස්තවාදය, මේ ඉස්ලාම් කියන නාමය ගහගත්ත නැත්නම් වර්ණයක් හැටියට පාවිච්චි කරලා තියෙන මේ ත්‍රස්තවාදය දිහා ඕගලන් හොඳට බැලුවාන. මාධ්‍යයක් හැටියට ඇත්තටම ඕගලන් තමයි හුඟක් ප්‍රශ්න අහන්නේ. මටත් එක ප්‍රශ්නයක් අහන්න අනුමැතිය තියෙනවද? ඔව්. මේ ලෝකයේ ඇතිවන මේ ISIS කියන මේ ත්‍රස්තවාදය, මේ ත්‍රස්තවාදයේ හින්දා මරණයට පත් වුණේ වැඩියෙන්ම මුස්ලිම් පුද්ගලයින්ද නැත්නම් මුස්ලිම් නොවන පුද්ගලයින්ද? මුස්ලිම් පුද්ගලයින්. ඇයි ඒ කුරාණයේ තිබෙන්නා වූ නිවැරදි අර්ථකථන ලබා දෙන්නේ? ඒ නිවැරදි අර්ථකථනයක් ගත්තේ නැති හින්දා ඔවුන්ගේ බැල්මේ මමත් එක මුස්ලිම්වරයෙක් නෙමෙයි. මම පැහැදිලිවම කියන්න කැමති මේ රටේ
මුස්ලිම් නොවන ජාතීන්ට තිබෙන්නා වූ තර්ජනයට වඩා මුස්ලිම් වරුන් වන අපට තියෙන තර්ජනය වැඩි. මෙම ISIS හා සම්බන්ධ මේ චින්තනය ඇති මේ සහෝදරයන්ට ඇත්තටම පළමුවෙනි විරුද්ධවාදීන් ඇවිල්ලා මුස්ලිම් නොවන බෞද්ධ නැත්තම් කිතුනුවන් නොවේ මුස්ලිම් වන අපි. මෙම පුද්ගලයාගේ පොඩි ඒ වීඩියෝ ක්ලිප්ස් දිහා නී ඕගලන් බැලුවා නම් එක ක්ලිප් එකක පිටිපස්සේ අපේ මේ සභාවේ සභාපති, සංගමයේ සභාපති, ඒ වගේම උපලේකම් වන මගේ, ඒ වගේම අපේ වයිස් ප්‍රෙසිඩන්ට්, ඩිපියුටි ප්‍රෙසිඩන්ට් මේ හැම එක්කෙනාගේම පින්තූරු දාලා ඔහු පැහැදිලිවම කියනවා මේ ලංකාවේ හරි ඉස්ලාමීය ගෙන නොපෙන්වන නිසා පළමුවෙන්ම නැති කරන්න ඕනේ මුන්ව තමයි කියලා අපිව තමයි පෙන්නලා තියෙන්නේ. හා එකින් අපි තේරුම් ගන්න ඕනේ මෙතන ඉන්න කට්ටියගේ ന്യാයපත්‍රයේ එජෙන්ඩා එක ඉලක්කය කුමක්ද කියන එක මම දැන් කොහොමද කියන්නේ. මෙතන ඉන්න බෞද්ධ පුද්ගලයින්ව නැත්නම් කිතුණුවන්ව නැත්නම් පල්ලි නැති කරන එක නෙමෙයි මුස්ලිම් ආගමික නායකයන්ව මරන්න ඕනේ කියන ප්‍රතිපත්තියක ඉන්න මොවුන්ගේ ന്യാයපත්‍රය එජෙන්ඩාව ඉලක්කය ඇත්තටම මගෙන් අහවන මරත් උත්තරයක් නැහැ. ඇයි මේ ලෝකේ ඉන්න ISIS වැඩියෙන්ම මරලා තියෙන්නේ කාවද? වැඩියෙන්ම මරලා තියෙන්නේ මුස්ලිම් වරුන්ව. අල්ලපු රට පැලස්තීනයේ එතන මිනිසුන්ව ඝාතනය කරනවා. හැබැයි ඒ රටට ගිහිල්ලා අපි පොඩි සපෝට් එකක් දෙමුකෝ මුස්ලිම් ජාතිකයන්ට. ඒ හැඟීමක් ඕන්ට නැහැ. හැබැයි ලංකාවේ ඉන්න කිතුණුවන්ව මරන්න ඕනේ කියන එක දැන් ඇත්තටම අපිටත් අපැහැදිලි. මොවුන්ගේ එජෙන්ඩාව මොකක්ද? න්‍යාය පත්‍රය කුමක්ද? මොවුන්ගේ ඉලක්කය කුමක්ද? ඒකෙන්ද සහෝදරයා ඔබගේ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක් තමයි. හැබැයි ඒකට උත්තරය මුළු ලෝකෙම එකට එකතු වෙලා තමයි මේකට දෙන්න ඕනේ. ඉස්ලාමිය සහජීවනය හා සම්බන්ධ අනෙකුත් ආගම් හා සම්බන්ධ අපිට ප්‍රතිපත්ති තුනක් තියෙනවා. අපිට මූල ධර්මයන් තුනක් තියෙනවා. ඒකේ පළමුවෙනි එක තමයි ලා ඉක්‍රාහ ෆිද්දීන්. There are three kinds of fundamentals with regards to coexistence. The first fundamental, පළමුවෙනි ප්‍රතිපත්තිය නැත්තම් මූල ධර්මය තමයි ලා ඉක්‍රාහ ෆිද්දීන්. ඔබගේ ධර්මය තවත් කෙනෙකුට බල නොකරන්න, බලහත්කාරකමින් අපේ ආගම තවත් කෙනෙකුට දීම මේ ඉස්ලාමීය දහන. අපේ ආගම ගැන දැන් ඔබලා ප්‍රශ්න අහන වෙලාවේ මට උත්තරයක් හැටියට කියන්න පුළුවන්. නැත්නම් මගේ ආගම මට විස්තර කරන්න පුළුවන්. හැබැයි කවදාවත් උඹලා ඉස්ලාම් වලට එන්න ඕනේ නැත්නම් කපනවා මරනවා කියන එක මේක කොරාණයේ පැහැදිලිවම කියලා දිනවා. ලා ඉක්‍රාහ ෆිද්දීන්, ඔබගේ ධර්මය ඔබ තවත් කෙනෙකුට බල කරන්න එපා. දෙවෙනි මූල ධර්මය තමයි the second principle is ලා තසුබ්බුල්ලදීන යදුඋන මින් දූනිල්ලා. අල්ලාහ හැර වෙනත් දෙවියන්ව අදහන පුද්ගලයින්ව උන්ගේ දෙවිවරුන්ට ඔබ බැනවදින්න එපා. මට ඉස්ලාමයේ අනුමැතියක් නැහැ බෞද්ධ ආගමට බණින්න. මට ඉස්ලාමයේ අනුමැතියක් නැහැ කතෝලිකයන්ට බණින්න. මට ඉස්ලාමයේ අනුමැතියක් නැහැ Hindu ජාතිකයන්ට බණින්න, උන්ගේ දෙවිවරුන්ට බණින්න. මෙය තමයි පැහැදිලිවම අපගේ දෙවියන් මුස්ලිම් වරුන් හැටියට අපගේ විශ්වාසය ඇවිල්ලා මුළු මහත් විශ්වයම පරිපාලනය පරිපෝෂණය කරන්නේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ අපිට උගන්වලා තියන්නේ තවත් ආගමකට බණින්න එපාගේ. තුන්වෙනි එක ලකුම් දීනුකුම් වලියදීන්, මුළු ලෝකයේම රිලිජස් රයිට්ස් ගැන ආගමික රිලිජස් රයිට්ස් අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්න ඉස්සල්ලා කොරාණයේ පැහැදිලිවම මෙවුන්කාරය අපිට කියලා තියෙනවා ලකුම් දීනුකුම් වලියදීන්, ඔවුන්ට ඔවුන්ගේ ධර්මය, ඔබ ඔබගේ ධර්මය ඔබලා අනුගමනය කරන්න, ඒක ෆලෝ කරන්න. ඒකින්ද මේක තමයි අපි මේ රටේ ඉන්න මුස්ලිම් ජාතිකයන්ටත් කියන්නේ. අනිත් කට්ටිය වෙන ආගමක වෙන්න පුළුවන්, වෙන ජාතියක වෙන්න පුළුවන්. හැබැයි අපේ එක කුස උපන් සහෝදරයන් හැටියට අපි ඇයි මිනිස්සු? අපි ඔක්කොම මිනිස්සු. අපේ ඇඟේ දුවන ලේ හැම එක්කෙනාගේම ලේකව හා සමානයි. ඒකින්ද ඉස්ලාමිය කියන්නේ තවත් ආගම ගෞරව කරන්න, ඔවුන් සමග සහෝදරත්වයෙන් ඉන්න, ඔවුන්ට ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් ලබා දෙන්න. මේ තමයි ඉස්ලාම් කියලා දීලා තියෙන්නේ. කවදාවත් තවත් ආගමකට හිරිහැර වෙන ආකාරයකට වැඩ කටයුතු කරන මෙන් ඉස්ලාමයේ කොහෙත්ම පිටු ගන්වලා නැහැ.